හරි අද අපි කතා කරන්න යන්නේ සම්භාවිතාව මොකක්ද එතකොට මේ සම්භාවිතාව කියන්නේ මේ කතා කරලින් හරි සම්භාවිතාව කියන්නේ මොකක් හරි දෙයක් වෙන්න තියෙන හැකියාව එතකොට මොකක් හරි විය හැකියාව කියලා කියන්නේ මොකක් තමයි සම්භාවිතාව කියන්නේ එතකොට ඇයි මේ සම්භාවිතාව කියන එක කතා කරන්නේ उदाहरण मेहमी मंगो गल कैटा उड़दमो भीम वेटना वाल अनिवार्य भीम वेटना बस हेट बस नीर पाएन वाली अब मेह मेहू हेट वही इतकोट एक हरियर अभी සමාහයට වහින්න පුළුවන් සමාහයට වහින්න නැති වෙන්න පුළුවන් එතකොට අන් ඒ වගේ සිද්ධි ගැන කතා කරන්න තමයි සම්භාවිතාව තියෙන්නේ ඒ කියන්නේ මෙහෙම අනිවාර්යෙන් වෙන සිද්ධි තියෙනවා ඊට පස්සේ අනිවාර්යෙන් නොවන සිද්ධි තියෙනවා हरियटम निश्चित बारी सिद्धि निश्चित अभी मे पाड़ी कथा कर हरियटम वेद नीन निश्चित बारी सिद्धि अनिवार्य विन सिद्धि अभी संभावित संभावित अगेदेन एक अनिवार्य नोवन सिद्धि संभावित आवट अगेदेन बिंदु तेरे अनिवार्य वेन सिद्धि संभावित एक्ना अनिवार्य नोन सिद्धि संभावित बिंदु ना मे हरियर की सिद्धि संभावित अनिवार्य तेन नोनी बिंदु अतर ये कथा तीर मोखर सिद्धिया अनिवार्य वेत्ना संभावित बिंदु अनिवार्य वेनवन संभावित एक සමහරවිට වෙන්නත් පුළුවන් සමහරවිට නොවෙන්නත් පුළුවන්. ආන් එහෙම සිද්ධියක සම්භාවිතාව බිඳුවත් එකත් අතර තියෙනවා. ඊළඟට මෙහෙම හිතන්න. කාසියක් උඩ දානවා. මේකෙදි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවා දෙකක්. එකක් තමයි අගය ලැබීම. අනික තමයි සිරස ලැබීම. අපි මේ මේවට කියනවා සිද්ධි කියලා. يعني කාසියක් උඩ දැම්මහම ලැබෙන සිද්ධි තමයි එකක් අගය එකක් සිරස ලැබීම. හරි. දැන් කියන්න බලන්න මට මෙහෙම දැන් කාසියක් උඩ දාලා අගය ලැබීම. මේ කියන සිද්ධි සම්භාවිතාව මොන වගේ වෙයිද? අපිට කියන්න පුළුවන් ද එකයි කියලා? मुखदी संभावित अट्ट दागो प्रति उठ दागो अभी අගය ලැබෙන්න ඕනේ පැත්ත. ඒ කියන්නේ එක පැත්තයිනේ තියෙන්නේ. කාසි පැති දෙකක් තියෙනවා. අගය තියෙන්නේ එක පැත්තක. එතකොට අගය ලැබීමේ සම්භාවිතාව විදිහට එන්නේ දෙකෙන් එක. තව උදාහරණයක් කියොත් මෙහෙම. ධාතු කැටයක්.
දාදු ගැටයක හය ලැබීමේ සම්භාවිතාව. දාදු ගැටයක තියෙනවා පැති හයක්. ඒකෙන් හයේ ඉලක්කම තියෙන්නේ එක පැත්තක විතරයි. එහෙනම් හය ලැබීමේ සම්භාවිතාව හයෙන් එක. මෙහෙම කිව්ව දාදු ගැටයක ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. ලැබීමේ සම්භාවිතාව. එතකොට ඉරට්ටේ සංඛ්‍යාව තියෙනවා ඔක්කොම දෙක තියෙනවා හතර තියෙනවා හය තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම තියෙනවා තුනක්. ධාතු ගැටයක පැති හයයි. ඒකෙන් ඉරට්ටේ සංඛ්‍යාව සඳහන් කරලා තියෙනවා පැති තුනක. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව හයෙන් තුන. හරි. මේ විදිහට දැන් සම්භාවිතාව ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක් හරි සිද්ධියක් දුන්නොත් සම්භාවිතාව ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඊළඟට මම මෙහෙම කියනවා ධාතු ගැටයක ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව අපි කීවා 6න් 3යි ඉරට්ටේ නොවන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ඉරට්ටේ නොවන කොහොමද ඒක වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාව තිබ්බේ 2 4 6නේ ඉරට්ටේ නොවන ඒවා තියෙනවා 1 3 එතකොට මෙතන සම්භාවිතාව වෙන්නේ ඔක්කොම පැති 6යි. එකකින් ඉරට්ටේ නොවන සංඛ්‍යාව තියෙනවා පැති 3ක. එහෙනම් ඉරට්ටේ නොවන සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව 6න් 3යි. මේක ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඕනෙම සිද්ධියක මුළු සම්භාවිතාව එකයි. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න දාදු කැටයක් උඩ දානවා මොකක් හරි පැත්තක් ලැබෙනවා ඔන්න ඔය කියන සිද්ධියේ සම්භාවිතාව දාදු කැටේ පැති දිනවා හයක් මොකක් හරි එකක් නේ ලැබෙන්නේ එක වෙන්න පුළුවන් දෙක වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන් හතර වෙන්න පුළුවන් පහ හය ඕන එකක් වෙන්න පුළුවන් එතකොට 1 2 3 4 5 6 පැති හයක් තියෙනවා ඒ කියන්නේ ඕනෑම පැත්තක් ලැබීමේ සම්භාවිතාව 6න් 6 ඒ කියන්නේ 1යි ඒ කියන්නේ දාදු කැටයක් උඩ දාලා මොකක් හරි පැත්තක් ලැබීමේ සම්භාවිතාව 1යි හරි ඕකෙන් අඩු කරොත් ඒ කියන්නේ එකෙන් අඩු කරොත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව එතකොට මට එනවා ඉරට්ටේ නොවන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව නොවන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ආ ඒක තේරෙනවා එතෙන්දි මං කරේ දැන් දාදු ගැටයක නම් පැති 6ක් තියෙනවා 6න් ඕනෑම පැත්තක් ලැබීමේ සම්භාවිතාව බැලුවා 6න් 6නේ ඒ කියන්නේ 1 කාසි එක ගත්තත් මොකක් හරි පැත්තක් ලැබීමේ සම්භාවිතාව 1යි අනිවාර්යයෙන් වෙනවමනේ හරි ඒ එහෙම සිද්ධියක සම්භාවිතාව 1යි කියලා අපි කතා කරානේ එතකොට ඔන්න ඔය කියන එකෙන් අඩු කරා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව එතකොට උත්තරේ විදිහට එන්නේ ඉරට්ටේ නොවන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව තේරවානේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න හරි ඔයාලට විභාගෙදී ගාන සාමාන්‍යයෙන් අහන්නේ රුක් සටහන් සහ මේ කොටු දැලක් මේ කොටු දැල ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි අහන්නේ අපි ඒකෙන් මුලින් කතා කරමු රුක් සටහනක් ඇසුරින් කොහොමද ගාන හදන්නේ කියලා මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්න. ධාතු ගැටයක් උඩ දානවා. ධාතු ගැටයක් සහ කාසියක් උඩ දානවා. මේකට අදාළව රුක් සටහනක් දෙන්න කියමු. මෙහෙමයි කරන්නේ. මම මුලින් දාගන්නවා ධාතු ගැටේ. ධාතු ගැටේ පැති 6ක් තියෙනවානේ. මෙහෙම ඉරි 6ක් ගහගන්නවා. 1යි 3යි 4යි 5යි 6යි. එතකොට ධාතු කැටේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 5 6. මම මේ ලියාගත්තේ ප්‍රතිඵල. ධාතු කැටේ වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික තමයි ලියාගත්තේ. ඒ කියන්නේ මේ අත්ත කෙලවරේ ලියාගත්තේ ප්‍රතිඵල ටික. ඊට පස්සේ කාසිය.
කාසියක් ගත්තොත් කාසියක වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එකක් තමයි අගය ලැබීම, අනික තමයි සිරස ලැබීම. ඒ හෙඩ් ටේල් කියන මම මෙහෙම දාගන්න. එතකොට ඒ ඒකේ අතු එන්නේ මේ මේකේ ප්‍රතිඵලයේ ප්‍රතිඵල ඉඳලා තමයි අතු අඳින්න ඕනේ. එතකොට මෙතන ආයෙ ලිය වෙන්නේ ප්‍රතිඵල ටික. ඔය විදිහට මේ පල්ලේ තුනටත් අඳින්න ඕනේ. දැන් ධාතු කැටේ එක ලැබීමේ සිද්ධිය. එයාගේ සම්භාවිතාව කීයක් වේද? අපි කලින් කතා කරා ධාතු කැටේක තියෙන පැති 6ක්. ඒකෙන් එක සටහන් කරලා තියෙන එක පැත්තේ. එහෙනම් එක ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව 6න් 1යි. ආයේ සම්භාවිතාව ලියා ගන්නවා මේ අත්ත උඩ. දැන් දෙක ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. තුනක් ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. ඒක පැත්තක විතරනේ. මේක ලියලා තියෙන්නේ පහ ලැබීමත් 6න් 1යි 6 ලැබීමේ සම්භාවිතාවත් 6න් 1යි මෙතෙන්දී ඔයාලට මේ ඔක්කොම එකතු කරගත්තොත් ආය අර මුළු සම්භාවිතාවම එනවා ඒ කියන්නේ 6න් 1 එකතු කිරීම 6න් 1 ඔය විදිහට එකතු කරගෙන ගියොත් ආය උත්තරේ විදිහට එක ලැබෙනවා ඒක තේරෙනවා එහෙම වෙන්නත් ඕනේනේ අනිවාර්යයෙන් මොකද ධාතු කැටේ උඩ දැම්මම පස්සේ මොකක් හරි එක පැත්තක් ලැබෙනවමනේ හරි ඊළඟට කාසිය කාසියේ පැති දෙකක් තියෙනවා ඒකෙන් අගය ලැබීම කියලා ගත්තා එහෙම නැත්නම් සිරස ලැබීම ගන්න එතකොට සිරස තියෙන එක පැත්තක විතරයි එතකොට සිරස ලැබීමේ සම්භාවිතාව වෙන්නේ දෙකෙන් එකයි එතකොට අගය ලැබීමේ සම්භාවිතාවත් දෙකෙන් එකයි දෙකෙන් එක දෙකෙන් එක ඒ විදිහට මේ කාසියට අදාළ අතුවල ඒ ඒ සිද්ධියේ සම්භාවිතාව ලියා ගන්න ඕන හරි දැන් මේක ඇසුරෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. හරි මේ මේක සම්පූර්ණ කරාට පස්සේ ඉන්නේ ඔය කියන සිද්ධියට අදාළ රුක්සටම. මම මේ ඉතුරු ටික කරන්න යන ඉඩ මදි වෙන හින්දා මේ ඉතුරු අතු ටික තියෙන්න ඕනේ. හරි. දැන් මේකේ ප්‍රශ්න අහන්න පුළුවන් මේ විදිහට. පළවෙනි ප්‍රශ්න. ධාතු කැටේ දෙක ලැබිලා කාසියේ අගේ ලැබුණොත් සම්භාවිතාව කීයද? يعني ධාතු ගැටේ දෙක කියන ඉලක්කම ලැබිලා කාසියේ අගේ ලැබීමේ සම්භාවිතාව කීයක් වේද? හරි බලන්න මෙතන ධාතු ගැටේ දෙක ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. ඊට පස්සේ කාසියේ අගේ ලැබීම 2න් 1යි. ඒ කියන්නේ මේ මුළු සිද්ධියේ සම්භාවිතාව एक गे बे मे संभाविता देख गुण कर लाइंग गुण करना देखेंगे मे अतुल संभाविता गुण कर लाई ये अदाल सिद्धि संभाविता गण मे प्रश्न उत्तरे हाई गुण गिरी देखेंगे दुला प्रश्न कहो दादू कटे ओते संख्या वक्त लिला කාසියේ සිරස ලැබීම මේකේ සම්භාවිතාව අහනවා එතකොට ධාතු ගැටේ ඔත්තේ සංඛ්‍යා ලැබීම තියන 1 2 3යි මේවැ කාසිය සිරසනේ ඉතින් මේ ටික එතකොට බලන්න ඕනේ මේ සිද්ධියේ සම්භාවිතාව කීයද කියලා 6 එක ගුණ කිරීම 2න් 1 ඊට පස්සේ මේ සිද්ධියේ සම්භාවිතාව එකත් 6න් 1 ගුණ කිරීම 2න් 1 මේකේ සම්භාවිතාව 6න් 1 ගුණ කිරීම 2න් 1 දැන් මෙතන තියෙනවා සිද්ධි තුනක් වෙනස් සිද්ධි තුනක් මොනවද එකක් තමයි ධාතු ගැටේ 1 ලැබිලා කාසිය සිරස ලැබෙන්න පුළුවන් ධාතු ගැටේ 3 ලැබිලා කාසිය සිරස ලැබෙන්න පුළුවන් ධාතු ගැටේ 5 ලැබිලා කාසිය සිරස ලැබෙන්න පුළුවන් ඔය සිද්ධි තුනේ සම්භාවිතාව එකතු කරාම නේද මේකෙන්නේ ධාතු ගැටේ ඔත්තේ සංඛ්‍යාවල් ලැබිලා කාසිය සිරස ලැබීමේ සම්භාවිතාව මතක තියාගන්න මේ සම්භාවිතා එකතු වෙන්නයි ඕනේ ಗುಣ කරන්න නෙමෙයි මොකක් හරි අත්තක කෙලවරේ සම්භාවිතාව ගන්න ඕන නම් අපි කරේ ಗುಣ කරපේක හැබැයි සිද්ධි කීපයක සම්භාවිතාව ගන්න ඕන නම් අපිට කරන්න ඕනේ එකතු කරන එක ඒ කියන්නේ මේකේ උත්තරය එන්නේ හයක ගුණ කිරීම දෙකෙන් එක එකතු කිරීම
හයක ගුණ කිරීම දෙකෙන් එක එකතු කිරීම හයක ගුණ කිරීම දෙකෙන් එක ඒ කියන්නේ 12න් එකේම 3ක් 4න් 4 4න් එක ඒක තේරෙන්නේ මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න මේ අත් කෙලවරේ සම්භාවිතාව ගත්තේ එක එක අතු වල සම්භාවිතාව ගුණ කරලා අත් කෙලවර සම්භාවිතාව කියන්නේ දැන් මේකෙදි ගන්න දෙක ලැබිලා කාසියේ අගය ලැබෙන්න ඕන අන්නේ ඒ සම්භාවිතාව තමයි මේ හේතුව මෙතන ලීවේ ධාතු ගැටේ දෙක ලැබීමේ සම්භාවිතාව කාසියේ අගය ලැබීමේ සම්භාවිතාව ඒ ටික තමයි මේ අතු උඩ ලීවේ ධාතු ගැටේ දෙක ලැබිලා කාසියේ අගය ලැබීමේ සම්භාවිතාව තමයි මේ ಗುಣ කරලා ලීවේ අත් කෙලවර 6 එක ಗುಣ කිරීම දෙකෙන් එක ඒ විදිහේ සිද්ධි කීපයක් තියෙනවා නම් ඒ සිද්ධිය වල සම්භාවිතාව එකතු වෙන්නයි ඕන එතකොට එන උත්තරේ කොහොම තමයි රුක් සටහන් ආශ්‍රිත ගණක් හදන්නේ පොඩි ප්‍රශ්නයක් කරලා බලමු ඔය ටිකෙන් මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න හරි මේ ප්‍රශ්න කරා හතරේ स्क्रीन पे नद इन्होंने स्क्रीन का पेन मैं मामा चट्टे का बैम मटी उठते का पीडीएफ रख दिया था एक ही कहीं कोई हो मैं प्रश्न इसे ना उत्तर दान चट्टे का बड़े लगाते हैं कि वाले में कल दिन इवारा ही किया
හරි මම හිතන වෙලාවක් තියෙන්නේ නැති කියලා. අපි බලමු මේක මේ කොහොමද මේක විසඳන්නේ කියලා. මින් කියනවා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පෙනී සිටින එක්තරා ශිෂ්‍යයෙකු ඉන් සමත් වීමේ සම්භාවිතාව 4න් 3ක් වන බව ඔහුගේ ගුරුවරයා ප්‍රකාශ කරයි. එම ශිෂ්‍යයා විභාගයේ සමත් වීමේ හෝ නොවීමේ සිද්ධිය දක්වන අසම්පූර්ණ රුක්සටහනක් පහක් දැක්වේ. අදාළ සම්භාවිතාව ලියා එම රුක්සටහන සම්පූර්ණ කරනවා. එතකොට සමත් වීම කියන සිද්ධියේ සම්භාවිතාව දීලා තියෙනවා 4න් 3යි. එහෙනම් සමත් නොවීම එහෙම නැත්නම් අසමත් වීම කියන සිද්ධියේ සම්භාවිතාව ගත්ත හැකි එකෙන් අඩු කරනවා සමත් වීමේ සම්භාවිතාව. එතකොට උත්තරේ විදිහට එනවා අඩු කරොත් පොදු හරය විදිහට හතර හදා ගන්න ඕනේ. එතකොට එක ගුණ වෙනවා හතරෙන් අඩු වෙනවා තුන. يعني හතරෙන් එකයි. හරි. රුක්සටහන සම්පූර්ණ කරන්න කියනවා. දෙවෙනි කොටස ශිෂ්‍යත්ව විභාගයේ සමත් වන අයෙකුට ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ හැකි වීමේ සම්භාවිතාව 4න් 3කි. විභාගයේ අසමත් වූ අයෙකුට ජනප්‍රිය පාසලකට ඇතුළත් විය නොහැක. ඒ අනුව අදාළ සිසුවාට ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ හෝ නොවීමේ සිද්ධිය දැක්වීමට ඉහත රුක්සටහන දීර්ඝ කරන්න කියනවා. ජනප්‍රිය පාසලකට ඇතුළත් වීම කියන එක ඇතුළත් නොවීම විභාගයේ සමත් වන කෙනෙක්ට ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ සම්භාවිතාව 4න් 3යි. ඇතුළත් වෙන්න තියෙන සම්භාවිතාව 4න් 3යි. එහෙම නැත්නම් ඇතුළත් නොවීම වල තියෙන සම්භාවිතාව 4න් 1යි. හැබැයි විභාගයේ අසමත් වූ අයෙකුට ජනප්‍රිය පාසලකට යන්න බෑ. ඒ කියන්නේ මේක මෙතනින් එහාට ඇන්දර වැඩක් නෑ. මෙයාට කොහොමත් යන්න බෑ. ඒකට රුක්සටහන දීර්ඝ කරන්න කියනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස ඔහු ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමේ සම්භාවිතාව හොයන්න කියනවා. ඒ කියන්නේ ජනප්‍රිය පාසලකට යන්න නම් එයා සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ මේ මේ අතු දෙකේ සම්භාවිතාව බලන්න. එතකොට සම්භාවිතාව වෙන්නේ 4න් 3 ගුණ කිරීම 4න් 3. මේ මේ සම්භාවිතාව දෙක ගුණ වෙන්න ඕනේ. සමත් වෙන්නත් ඕනේ ඊට පස්සේ ඇතුළත් වෙන්නත් ඕනේ. එතන සම්භාවිතාවනේ තියෙන්නේ. ඒකෝ ඒ සම්භාවිතාව දෙක ගුණ වෙන්න ඕනේ. ඒකට උත්තරේ විදිහට එනවා 4න් 3 ගුණ කිරීම 4න් 3. ඒ කියන්නේ 4 වරක් 4 16යි 3 වරක් 3 9යි. 16න් 9යි. මොනහරි එක ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි ගොඩක් අයට උත්තර ඇවිත් තියෙනවා ඒක. දැන් කරන්න මේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස.
හරි වෙලා ඇති වෙන්නේ නැති කියලා හිතනවා. බලමු ප්‍රශ්න කොහොමද හදන්නේ කියලා. වට දෙකකින් සමන්විත තරංගයකින් දෙවන වටේට යා හැකිවන්නේ පළමු වටේ ජය ගන්නා අයට පමණයි. තරංගය සඳහා ඉදිරිපත් වන තරංගකරුවෙකු පළමු වටේ පරාජය වීමේ සම්භාවිතාව 3න් 1කි. පළමු වටේ ජයගත් තරංගකරුවෙකු දෙවන වටේ ජය ගැනීමේ සම්භාවිතාව 5න් 3කි. පළවෙනි කොටස දානවා. තරඟයේ පළමු වන වටයට අදාළ තොරතුරු දැක්වීමට රුක් සටහන මත අදාළ සම්භාවිතාව සටහන් කරන්න. දිලා තියෙනවා පරාජය වීමේ සම්භාවිතාව 3 1යි කියලා. එහෙනම් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වෙන්න ඕනේ එකෙන් අඩු වෙන්න ඕනේ පරාජය වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ 3 1. මේක සුළු කරගත්තොත් පොදු හරය විදිහට 3 අරගෙන එක 3 වැඩි වෙන්න ඕනේ. එකෙන් එකක් අඩු වෙනවා. පොද 3 එකක් අඩු වුණාම 2යි. 3 2යි. ඒ කියන්නේ ජයග්‍රහණ කිරීමේ සම්භාවිතාව 3න් 2යි. හරි එහෙනම් පළවෙනි කොටසට උත්තරේ. දෙවෙනි කොටසේදී තරඟයේ දෙවන වටයට අදාළ තොරතුරු දැක්වීමට ඉහත රුක් සටහන දීර්ඝ කර එහි ශාඛා මත අදාළ සම්භාවිතාව සටහන් කරන්න. එතකොට මේකෙදි කියනවා පළමු වටෙන් මුලින් මුලින්ම කියනවා දෙවන වටේට යා හැකිවන්නේ පළමු වටේ ජය ගන්න අයට පමණයි. ඒ කියන්නේ පළවෙනි එක පෙරදුනොත් එයාලට ආයෙ දෙවෙනි වට යන්නේ. ජයග්‍රහණය කරපු අයට දෙවෙනි වටේ ජයග්‍රහණය කරන්න පුළුවන්, පරාජය වෙන්නත් පුළුවන්. දෙවන වටේන් ජය ගැනීමේ සම්භාවිතාව දීලා තියෙනවා 5න් 3යි. හරි එහෙනම් දෙවෙනි වටෙන් පරාජය වීමේ සම්භාවිතාව කොහොමද වෙන්නේ? එකෙන් අඩු කරන්න ඕනේ 5න් 3. පොදු හරය විදිහට පහ ගත්තා. කර පහ අඩු කිරීම 3. එතකොට 5න් 3ක් අඩු වුණාම 2යි. ඒ කියන්නේ 5න් 2යි. දෙවන වටෙන් පරාජය වීමේ සම්භාවිතාව 5න් 2යි. ඊට පස්සේ තුන්වෙනි කොටසේදී ආනවා. තරඟය සඳහා ඉදිරිපත් වන අයෙකු අහඹු ලෙස තෝරාගත හොත් ඔහු වට දෙකෙන්ම ජය ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මේ මේකනේ. පළවෙනි එකත් ජයග්‍රහණය කළා. දෙවෙනි එකත් ජයග්‍රහණය කරන්න. ඒ කියන්නේ සම්භාවිතාව වෙන්න ඕනේ 3න් 2 වැඩි කිරීම 5න් 3. තුනෙන් දෙක වැඩි කිරීම 5න් 3. මෙතන උත්තරේ නේද? තුනේ ඉලක්කම් දෙක සුළු වෙනවා. එතකොට උත්තරේ විදිහට එනවා 5න් 2. හරි ඊළඟට අපි කතා කරමු කොහොමද මේ කොටු දෙකක් ඇසුරෙන් මේ මෙයාගේ ප්‍රශ්නයක් හදන්නේ කියලා. මම මේකෙදි කලින් උදාහරණ අරන් ගණක් හදලා පෙන්නන්නම්. ධාතු ගැටයක් තියෙනවා. ධාතු ගැටයක් සහ කාසියක් එකපාර උඩ දානවා. කාසියක් එකපාර උඩ දානවා. මේ සිද්ධියට අදාළව කොටු සටහනක් මේ කොටු දෙකක් අතරින් තමයි යන්නේ. හරි මෙහෙමයි කරන්න. මේ දිහා අක්ෂ දෙකක් ගන්නවා. මම මේ අක්ෂය දාගන්නම් ධාතු ගැටය කියලා. මේ අක්ෂ මාරු වෙන ප්‍රශ්න නැහැ. මේ පැත්ත ගන්නම් කාසියක් කියලා. කාසි. හරි. එතකොට කාසියක වෙන්න පුළුවන් සිද්ධි දෙකයිනේ. එකක් තමයි සිරස ලැබීම. අනික තමයි අගය ලැබීම. ඒ දෙක හොම ලකුණු කරගත්තා. ධාතු ගැටයක වෙන්න පුළුවන් දේවල් හයක් තියෙනවා. එක ලැබෙන්න පුළුවන්, දෙක ලැබෙන්න පුළුවන්, තුන ලැබෙන්න පුළුවන්, හතර ලැබෙන්න පුළුවන්, පහ ලැබෙන්න පුළුවන්, හය ලැබෙන්න පුළුවන්. දැන් මේ කොටු දෙලේ අපි ලකුණු කරන්නේ වෙන්න පුළුවන් සිද්ධි ටික. ඒ කියන්නේ
ධාතු ගැටේ කාසියයි එකපාර උඩ දාපු හාම ධාතු ගැටේ එක ලැබිලා කාසියේ සිරස ලැබෙන්න වැඩි පුළුවන්. ඒ වගේම ධාතු ගැටේ එක ලැබිලා කාසියේ මේ අගේ ලැබෙන්න පුළුවන්. ධාතු ගැටේ දෙක ලැබිලා කාසියේ සිරස කාසිය අගේ වෙන මේ විදිහට. මේ මේ කියන දේ කරාම ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික තමයි මේක අපි ලකුණු කරන්නේ. ලකුණු කරන්නේ කතරගින් මෙන්න මේ විදියට. දැන් මේ කතරේ අදහස තමයි ධාතු කැටේ එක ලැබිලා කාසිය සිරස ලැබීම. මම මේ කඩේරි අඳින්නේ මේ ගානට එන්න ඕන හින්දා නැත්තම් ඒක ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. හරි මෙතන කතරයක් දාන්න. ඒකේ අදහස තමයි ධාතු කැටේ එක ලැබිලා කාසිය අගේ ලැබීම. පටල ගන්න බෑ සමහර කට්ටිය මෙතන හිතයි මේ ධාතු කැටේ එක ලැබුණාම මේ මේක අදහස ධාතු කැටේ එකනේ. එතකොට එක ලැබිලා මෙතන සිරසත් ලැබිලා තියෙනවා මෙතන මේ අගයත් ලැබිලා තියෙනවා. එහෙම හිතුවොත් මේක පැටලෙනවා. එහෙම නෙමෙයි. ධාතු කැටේ සහ කාසිය වෙන්න පුළුවන් සිද්ධි ටික ඔක්කොම තමයි මේක ලකුණු කරන්නේ. ඒක මේ මෙතනින් පැහැදිලි වෙයි. දැන් මේ මේ තියෙන්නේ ධාතු කැටේ එක ලැබිලා කාසියේ සිරස. ධාතු කැටේ එක ලැබිලා කාසියේ අගේ. ඔය කියන්නේ සිද්ධි දෙකම වෙන්න පුළුවන්. ආයේ වෙන්න පුළුවන් සිද්ධි ටික තමයි මේ කොටදැරේ ලකුණු කරන්නේ. ඔය විදිහට අපිට ලකුණු කරගත්ත හැකි මේ ටික. එතකොට මේ කොටදැලේ ලකුණු කරපු වැඩ ටික ඉවරයි. දැන් ඕකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. උදාහරණයක් විදියට ධාතු ගැටේ 6 ලැබිලා කාසියේ සිරස. සිරස ලැබීමේ සම්භාවිතාව. එතකොට ඒකට අදාළ සිද්ධිය වෙන්නේ ධාතු ගැටේ 6 කාසියේ සිරස. ඒ කියන්නේ මේ සිද්ධිය. ඔක්කොම මෙතන තියෙන සිද්ධි, ඒ කියන්නේ වෙන්න පුළුවන් සිද්ධි ඔක්කොම තියෙනවා. 1 2 3 4 5 6 6 6 12. ඔක්කොම සිද්ධි තියෙනවා 12ක්. 12න් එකයි අපිට ඕනේ දේ වෙන්නේ. ඒ කියන්නේ ධාතු කැටේ 6 ලැබිලා කාසි සිරස ලැබෙන්නේ එක සිද්ධියකද විතරයි. එහෙනම් ධාතු කැටේ 6 ලැබිලා කාසි සිරස ලැබීමේ සම්භාවිතාව 12න් එකයි. ඊළඟට ධාතු කැටේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබිලා කාසියේ සිරස ලැබීම. ධාතු ගැටේ ඉරට්ට සංඛ්‍යාව තියෙනවා 2 4 6. ඊට පස්සේ කාසියේ සිරස 1 2 3. එතකොට ඔක්කොම සිද්ධි තියෙනවා 12. මේකෙන් 3ක් තමයි මේ කියන එකට අදාළ වෙන්නේ. ඒ කියන්නේ සම්භාවිතාව වෙන්නේ 12න් 3යි. ඒ කියන්නේ 4න් 1යි. මේ තමයි උත්තරේ. તો ඔය විදිහට තමයි මේ කොටදලක් ඇසුරෙන් මේ ගානක් හදන්නේ. මේකේ මොන හරි තේරෙන්නේ නැත්නම් හරි ඔක් හරි අවුලක් තියෙනවා. ඒකට තව උදාහරණයක් කරන්නම්. මොකක් හරි මල්ලක තියෙනවා රතු පාට බෝල 3යි නිල් පාට බෝලයයි. මේ මල්ලෙන් බෝල දෙකක් එකපාරේ එළියට ගන්න. මෙහෙම කිව්ව වරකට එක බැගින් දෙපාරක් බෝල ගන්න. එක බැගින් දෙපාරක්. මේකේ කියනවා එළියට ගත්ත බෝලයක් ආය ඇතුළට දාන්න නැහැ කියලා. ඇතුළට දාන්න. හරි මේකට අදාළව කොටදලක් ඇන්දොත් මම මෙහෙම ඇඳින්නේ. දැන් රතු පාට බෝල 3ක් තියෙනවානේ. මම ඒක එක බෝලයක් R1 අනික R2 අනික R3 කියලා නම් කරගන්න. රෙඩ් එක රෙඩ් 2 රෙඩ් 3 ඒ විදිහ. නිල් පාට බෝලේ B කියලා දාගන්න.
මෙහෙම අඳිනවා කොට දැල මේ තියෙන්නේ පළමු ගැනීම මේ තියෙන්නේ දෙවන ගැනීම එතකොට පළමු ගැනීමේදී වෙන්න පුළුවන් R එක හම්බෙන්න පුළුවන් R දෙක වෙන්න පුළුවන් R තුන වෙන්න පුළුවන් නිල් පාටක වෙන්න පුළුවන් කියන්නේ B වෙන්න පුළුවන් මේ පැත්තටත් එහෙමයි R එක R දෙක R තුන B හරි දැන් හිතලා බලන්න ඔය සිද්ධිය වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියලා ඒ ප්‍රතිඵල වලට අදාළව තමයි කොටදලේ කතර අඳින්නේ දැන් මුලින්ම ඕකට අත දාලා බෝලයක් ගන්නකොට R එක කියන එක නම් හම්බෙන්න පුළුවන් දැන් ඔය මල්ලේ R එක කියන බෝලේ නැහැ ඇයි ඒක අරන් එළියෙන් තිබ්බනේ ආයේ බෝලේ දාන්නේ නැහැ මේ එළියට ගත්ත එක ආයේ දාන්නේ නැහැ එතකොට මේක ඇතුලේ තියෙන්නේ R2 R3 B ඕ ඔය තුනෙන් ඕනම එකක් එන්න පුළුවන් එතකොට R1 වෙලා R2 වෙන්න පුළුවන් R1 වෙලා R3 වෙන්න පුළුවන් R1 වෙලා B වෙන්න පුළුවන් හැබැයි කිසියම් වෙලාවක R1 වෙලා දෙවෙනි දෙවෙනි ගැනීමෙදිත් R1ම එන්නේ නැහැ හරි ඒ කියන්නේ ඔයාලා මෙතනින් කතරයක් ගැහුවොත් ඒක වැරදි ඒ කියන අවස්ථාව වෙන්නේ නැහැ එහෙනම් ප්‍රශ්න කියවන්න නැතුව නිකන් කතර ගහගෙන යන්න එපා එහෙමවත් වරදිනවා හොඳට හිතලා බලන්න මේක වෙන්න පුළුවන් සිද්ධි මොනවද කියලා වෙන්න පුළුවන් සිද්ධි වලට අදාළ විතරක් මේ කොට දැලේ කතර අඳින්න ඒක ඒකට තේරෙන්නේ මොහරි තේරෙන්නේ නැත්නම් අහන්න හරි එතකොට මේ කතර එන්නේ R එකේ R2 වෙන්න පුළුවන් කියන්නේ පළමු ගැනීම R එක වෙලා දෙවෙනි ගැනීම R2 වෙන්න පුළුවන් පළමු ගැනීම R එක වෙලා දෙවෙනි ගැනීම R3 වෙන්න පුළුවන් පළමු ගැනීම R එක වෙලා දෙවෙනි ගැනීම B වෙන්න පුළුවන් නිල් පාටක වෙන්න පුළුවන් හරි ඔය විදිහට ලකුණු කරොත් මෙතන ඉන්නේ මෙතන ඉන්නේ ඉතින් මේ විදිහට තමයි එන්නේ මේ මේ මේවත් ඉතින් යනවා මේ වල පෙන්වන්න ඕනේ හින්දා එහෙම කරේ එතකොට කොට දැලේ මේ 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 කොටස මේ ටික හිස් ඒක කතර මාක් කරලා තියෙන්න බෑ අනිත් ටික තමයි තියෙන්න ඕනේ හරි ඔහොම තමයි ඔගේ කොට දැල ලකුණු වෙන්නේ එතකොට මේකේ තා එක එක ප්‍රශ්න අහන්න පුළුවන් පළමු ගැනීම විදිහට රතු පාට බෝලයක් සහ දෙවෙනි ගැනීමට නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව එතකොට පළමු ගැනීමේ රතු පාට කියන්නේ මේ තුන දෙවෙනි එකේ නිල් පාට කියන්නේ ඉල් දින මෙතන එතකොට ওই කියන සිද්ධිය සම්භාවිතාවට අදාළ වෙන්නේ මේ මේ කියන කතර තුන එතකොට ඔක්කොම කතර තියෙනවා 6 2 3 4 5 6 7 8 9 10 11 12 ඔක්කොම තියෙනවා 12ක් 12න් මේ සිද්ධියට අදාළයි 3ක් ඒ කියන්නේ සම්භාවිතාව වෙන්නේ 4 1යි මේ මේක සුළු කරාම 3 බෙදෙනවා හරි ඔය විදිහට තමයි කොට දෙලක් ඇසුරෙන් ගණන් හදන්නේ මොන හරි ගැටලුවක් තියෙනවද ඒක හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒකටත් අදාළව ගණන් කීපයක් හදමු. හරි මේ B කොටස කරා. පළවෙනි ප්‍රශ්නේ B කොටස.
හරි ඒකට අදාළව මේ ප්‍රශ්න තියෙන මේ ඊළඟ පිටුවේ මේක හරි මම හිතන වෙලාවෙ තියෙන නැති කියලා. අපි බලමු මේ ප්‍රශ්නේ. සිසුන් කණ්ඩායමක ගැහැණු ළමයි 3ක් හා පිරිමි ළමයි 2 දෙනෙකු සිටී. ඔවුන් අතරින් එක් අයෙක් කණ්ඩායමේ නායකයා ලෙස තෝරා ගන්න අතර අනතුරු ඉතිරි පිරිසින් එක් අයෙක් උපනායකයෙක් ලෙස තෝරා ගැනීම. තෝරා ගැනීමේ පරීක්ෂණයට අදාළ නියදි අවකාශය. මේ නියදි අවකාශය කියන්නේ මේකෙ වෙන්න තියෙන හැම සිද්ධියක්ම. नायक पलवनी उपनायक पलवनी पिरीमें अरे ये विधि हेट मेके सीएलूम सिद्धि नीति अवकाश නියදි අවකාශයේ දී ඇති කොටදලේ මේ කතර ලකුණු යදා නිරූපණය කරන්න. ගැහැණු ළමයි G1 G2 හා G3 යනුවෙන්ද පිරිමි ළමයි B1 හා B2 යනුවෙන් දක්වා ඇත. එතකොට දැන් මේකෙදි කියන්නේ දැන් මුලින්ම කණ්ඩායමේ නායකයා තෝරනවා. ඊට පස්සේ ඉතිරි පිරිසෙන් තමයි උපනායකයා තෝරන්නේ. ඒ කියන්නේ නායකයාම උපනායකයා වෙන්නේ නැහැ. එතකොට නායකයා විදිහට පළවෙනි ගැහැණු ළමයි පත් වුණොත් උපනායකයා විදිහටත් එයා පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කතර සෙට් එක එන්න විදිහක් නැහැ. G2 එන්න විදිහක් නැහැ. G3 එන්න විදිහක් නැහැ. ආන් ඒ සෙට් එකම එන්නේ නැහැ. ඒ ටික නැතුව අනිත් ඔක්කොම එනවා. මේක එනවා, මේක එනවා. प्रश्न मुलिम नायकत्व पिरीमिलमेक तेरी मे सिद्धिय खोटु दलहि वटकर दक्वा हि संभावित नायक विधिर पिरीमिलमेक नायक विधि पिरीमिलमेक सिद्धिय बे मेटिकन
නායකයා තේරීම ඒක ඇරදි B එක හරි B දෙක හරි අපිට අදාළ නැහැ උපනායකයා කොහොම කෙනෙක්ද කියන එක අදාළ නැහැ හරි එතකොට ඕක තමයි සිද්ධිය ඒක මේ වට කරලා දක්වන්නේ කියලා ඊවසේ එක සම්භාවිතාව දැන් මේකේ ඔක්කොම කතර තියෙනවා 1 2 3 4 8 12 16 20 ඔක්කොම තියෙනවා 20ක් 20න් නායකයා පිරිමි ළමයෙක් වෙන කතර තියෙනවා 1 2 3 4 5 6 7 8 8 එතකොට 20න් 8 මේක 4න් බෙදෙනවා එතකොට ඉන්නේ 5න් 2 5න් 2 තමයි උත්තරේ දෙවෙනි කොටස එක් තනතුරක් සඳහා ගැහැණු ළමයෙකු තේරීමේ සම්භාවිතාව සොයන ඒ මොකද්ද එක් තනතුරක් සඳහා කියන්නේ තනතුරු දෙකම ගැහැණු ළමයි වෙන්න පුළුවන් බෑනේ එක් තනතුරක් සඳහා විතරයි එහෙනම් මෙතන මේ ටික මේකෙදී ආවේ නායකයා පිරිමි කෙනෙක් වෙලා මේ උපනායකයා ගැහණු කෙනෙක් ඊට පස්සේ මේ ටික නායකයා ගැහණු ළමයෙක් කරා උපනායකයා පිරිමි ළමයෙක් කරන එක හරි ඔය දෙකේ එකතු ඒ කියන්නේ එතකොට ඔක්කොම තියෙනවා 20න් මෙතන 6යි 6යි 12යි 20න් 12යි මේකත් 4න් බෙදෙනවා එතකොට 5න් 3යි ඒ තමයි සම්බන්ධය මොන හරි ගැටලු තියෙනවා ඊළඟට ගන්න මේ මේ ප්‍රශ්නේ 4A
මහිතන වෙලා ඇතියන්න ති කියලා මේ එකේ සිට හයතෙක් අංක ලියූ තරමින් හා හැඩෙන් සමානු කාට්පත් හය බැගින් දමල් ලද ඒ හා බී පෙට්ටි දෙයක් ඇත නිමල් පළමු ඒ පෙට්ටියෙන් කාට්පතක් අහම ලෙසගෙන අංකය සටහන් කරගන්න ලද ඉන් පසු දෙවන කාට්පත බී පෙට්ටියෙන් ගෙන අංකය සටන් කරගන්න ලද පෙට්ටි දෙයෙන් කාට්පත් ලබා ගැනීමේ පරීක්ෂණය දී නියදි අවකාශය කුරුදැල මත දක්වන්න එතකොට මම මේ අක්ෂ ලියා ගන්නම් පළමු ගැනීම කියලා මේක දිහා ගන්නම් දෙවෙනි ගැනීම හරි එතකොට එකේ ඉඳන් හයටනේ අංක ලියලා තියෙන්නේ මම ලියා ගන්නම් 1 2 3 4 5 6 මේ පැත්තෙත් 1 2 3 4 5 6 ඔය දෙය තමයි එන්නේ එතකොට ඒ කියන පෙට්ටියෙන් කාඩ් එකක් ගන්නවා ඊට පස්සේ කාඩ් එක ගන්න බී කියන පෙට්ටිය එතකොට එක ලැබිලා එක ලැබෙන්න පුළුවන්ද පුළුවන් පුළුවන් ඒ මේකෙදි වෙන්න පුළුවන් ඇයි දැන් පළවෙනි කාඩ් එක ගන්න ඒ කියන පෙට්ටියෙන් දෙවෙනි කාඩ් එක ගන්න බී කියන පෙට්ටිය එතකොට ඒ පෙට්ටියෙත් තියෙනවා එකක් බී පෙට්ටියෙත් තියෙනවනේ එකක් එතකොට එක එක කියන සිද්ධිය වෙන්න පුළුවන් ඒ කියන්නේ මේකෙදි ඔක්කොම කතර වලින් එනවා हम एक लागू कर मगे रही अरे इलाट देवनी को अवस्था देखे दी लबादून खाट पत्ल अंक वाले හයට වැඩිීමේ සිද්ධිය කොටදල මත ලියාහි සම්භාවිතාව හය කොටදල මත වට කරලා දක්වලා ඒකේ සම්භාවිතාව ලියන්න. හරි දැන් ඔය දෙකේ එකතුව හයට වැඩි වෙන්න ඕන. තොර කොයි ටික දෙන්න. මේ මෙයා එනවා. එයි දැන් මෙතන 6 මෙතන 1 නේ. ඒ කියන්නේ 6 එක එකතු කරාම 7 නේ. ඊට පස්සේ 5 2 එකත් එනවා. 4යි 3යි අතට 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 31 න් sorry 36 න් 21 ඒතකොට 3 න් බෙදනවා 7යි යට දෙන්නේ 12යි 12 න් 7යි මේක තමයි උත්තරේ හරි මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා හරි ගැටලු තියෙනවා නම් අහන්න ඊළඟට කතා කරන්න තියෙන්නේ කුලක සම්බන්ධ ගැටලු විසඳන විදිහ මේකෙදිත් මම උදාහරණයක් ඇසුරින් මේක කියලා දෙන්නම් මේ මෙතන පාසලක ළමයි ඉන්නවා 100ක් පාසලක ළමයි 100යි එකෙන් ක්‍රිකට් වලට කැමති ළමයි ඉන්නවා ක්‍රිකට් වලට කැමති ළමයි ඉන්නවා අපි කියමු 60යි පාපන්දුවට කැමති ළමයි ඉන්නවා 30යි ක්‍රීඩා වලින් මේ දෙකෙන් එකකටවත් මේ කැමති නැති අය කැමති කියලා දාන්න ඉන්නවා ළමයි 20ක් දැන් කියනවා මේක මේ වෙන් රූප සටහනක දාන්න කියලා කලින් එකේ පොඩි ප්‍රශ්නයක් අහනවා මේ ඒකේ පෙට්ටියට දාන්න නැති හින්දා එකම එන්න පුළුවන්ද කියලා ඒකේ පෙට්ටි දෙකක් තියෙනවනේ. A පෙට්ටියේ ඒකෙත් තියෙනවා 1 ඉඳන් 6ට යනකම් ඉලක්කම්. ඊට පස්සේ B පෙට්ටියේ තියෙනවා ඒකෙත් 1 ඉඳන් 6ට යනවා.
එතකොට දැන් පළවෙනි ගැනීම කරන්න ඒ ඒවලින් ඒ පෙට්ටින් එතකොට එක දෙක තුන හතර පහයි ඔහොම තියෙනවා. දෙවෙනි ගැනීම කරන්නේ B වලින්. එතකොට B පෙට්ටියක් තියෙනවනේ එක දෙක තුන හතර කියලා. එතකොට A පෙට්ටියනුත් එක හම්බෙලා B පෙට්ටියනුත් එක හම්බෙන්න පුළුවන්. එතකොට එහෙමනේ. දැන් සමහරවිට මෙහෙම හිතුවක් දන්නේ නැහැ දැන්. දැන් පළවෙනි පාර පෙට්ටියෙන් දැන් මේ සිද්ධි වුණා කියමුකෝ. එක ලැබිලා B පෙට්ටියනුත් එක ගත්තා හරි. ඊට පස්සේ දැන් ආයෙ දාන්නේ නැහැ. එතකොට සමහර ප්‍රශ්න එන්නේ නැත්තේ දෙවනි ගැනීමේදී මේකෙන් සිද්ධිය වෙන්න පුළුවන් ද කියන එක. ඒ කියන්නේ A වල එක ලැබිලා B වලින් දෙක එන්න පුළුවන් ද කියන එක. ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. මේකෙදී ඔය පෙට්ටියට අත දාලා ගන්න එක පාරයි. A පෙට්ටියට අත දාන්න එක පාරයි. ඒ කියන්නේ එක කාඩ් එකයි හම්බෙන්නේ. B වලිනුත් ගන්න එක කාඩ් එකයි. ඒ කාඩ් එක එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්, පහ හය එහෙම වෙන්න පුළුවන්. B වලින් හම්බෙන කාඩ් එකත් එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්, මේ විදිහට හයට යනකම් වෙන්න පුළුවන්. අපි මේකේ ලකුණු කරන්නේ ආන්ගේ වෙන්න පුළුවන් සිද්ධි ටික. මිසක් අපි අත දාලා ගත්තාම එන ටික නෙමෙයි. නැත්නම් දැන් ඒ මෙහෙම පෙට්ටි දෙකක් තියෙනවා නම් දැන් ඒකෙන් අත දාලා එක කියන කාඩ් එක එළියට ගත්තා, B අත දාලා එක කියන එක ගත්තා. ඊට පස්සේ ආයෙ දෙවෙනි ගැනීමක් නැහැ. එහෙම දෙවෙනි ගැනීමක් තිබ්බනම් තමයි මේ මෙතන ප්‍රශ්නයක් එන්නේ. එක ආයෙ දාන්නේ නැහෙනි. මේකෙත් එක ආයෙ දාන්නේ නැහෙනි. හැබැයි මෙතෙන්දි එහෙම නෙමෙයි වෙන්නේ. මෙයා A වලිනුත් කාඩ් එකක් ගන්න එක පාරයි. B වලින් කාඩ් එකක් ගන්නත් එක පාරයි. එතකොට කාඩ් දෙකක් තියෙනවනේ අතේ. මේ කාඩ් දෙකෙන් මේක ලියලා තියෙන ඉලක්කම එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්, හතර වෙන්න පුළුවන්, පහ වෙන්න පුළුවන්, හය වෙන්න පුළුවන්. මේකෙත් එහෙමයි. ආන් ඒ වෙන්න පුළුවන් ටික තමයි අපි මේ කොටු දැලේ ලකුණු කරන්නේ. පැහැදිලි මං කියන්නේ. නැතුව කාඩ් කීපයක් ගන්නෙ නෑ මේක. මම හිතන් තේරෙන්නේ නැති කියලා හිතනවා. හරි. අපි කතා කර කර හිටියේ මොකරි පාසලක් තියෙනවා. ඒකේ ළමයි ඉන්නේ 100යි. ඒ ළමයින්ගෙන් ක්‍රිකට් වලට කැමති ළමයි ඉන්නවා 60 දෙනෙක්. පාපන්දු වලට කැමති ළමයි ඉන්නවා 30 දෙනෙක්. කිසිම ක්‍රීඩාවකට කැමති නැති ළමයි ඉන්නවා 20ක්. අපිට කරන්න කියනවා මේක මේ වෙන් රූප සටහනක දක්වන්න කියනවා. වෙන් රූප සටහනක. එතකොට ඔගේ වෙන් රූප සටහන ඇන්දොත් මේ තමයි පාසලේ ළමයි. හරි, අපි ඔකට කියනවා සර්වත්‍ර කුලක කියලා. ඒ කියන්නේ අපි සලකන මේ කොටසේ තියෙන ලොකුම කුලක නෙමෙයි. දැන් අපි සලකන්නේ පාසලක් කියන එක. ඒතකොට පාසල සම්බන්ධ ලොකුම කුලක තමයි ඔය. ඒතකොට මේකේ ළමයි ඉන්නවා 100ක්. අපිට ඒක මෙහෙම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රිකට් වලට කැමති ළමයි ඉන්නවා. පාපන්දු වලට කැමති ළමයි ඉන්නවා. හැබැයි දැන් මේකේ අපිට කියනවද ක්‍රිකට් සහ පාපන්දු දෙකටම කැමති ළමයි ඉන්නවා කියලා? එහෙම කියන්නේ නැහැ. හැබැයි ඉන්නත් ඉඩ තියෙනවනේ. මොකද දැන් මේක ගණන් කරලා තියෙන්නේ ක්‍රිකට් වලට කැමති ළමයින්ට අත උස්සන්න කියලා තියෙනවා. ඒක ළමයි අත උස්සයි. පාපන්දු වලට කැමති ළමයින්ට අත උස්සන්න කිව්වොත් ඒත් අත උස්සනවනේ. ඒතකොට උතන ළමයි ඉන්න පුළුවන්නේ ක්‍රිකට් වලටත් අත උස්සවපු, පාපන්දු වලටත් අත උස්සවපු. ඒතකොට ආන් ඒ කොටස නිරූපණය වෙන්න තමයි මේ මෙතන මේ පොදු කොටසක් දැම්මේ. අපි දන්නේ නැහැ එහෙම ළමයි ඇත්තටම ඉන්නවද කියලා. මේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නෙට අදාළව ඉන්න පුළුවන් හින්දා තමයි මේක ඇන්දේ. ඒක පැහැදිලි. සමහර ලාවට ඒ ප්‍රශ්නවලදී අපිට තේරෙනවා එහෙම ළමයි නැහැ කියලා. එතකොට ඔයාලට පුළුවන් ඕක අඳින්න මේ විදිහට වෙන වෙන් කරලා අඳින්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නෙට අදාළව ඒ දෙකටම කැමති ළමයි ඉන්න පුළුවන් හින්දා මෙහෙම ඇන්දේ. දැන් මේ විදිහට එන එක අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් පාසලක ළමයි කියන එක අරගෙන මෙතන
ගැහැණු ළමයි කියලා දාගන්නවා මෙතන පිරිමි ළමයි කියලා දාගන්නවා පොදු කොටසක් තියෙන විදිහන්නේ එතකොට අපිට මේක කෙලිම වෙන් කරලා ඇන්ද හැකි ඒක ප්‍රශ්නේ මත තමයි තීරණය වෙන්නේ ඒක හිතලා කරන්න ඕනේ ඒ වෙලාවට ඊට පස්සේ ක්‍රිකට් වලට කැමති ළමයි ඉන්නවා 60 දෙනෙක් ඒකත් මෙතන රෝමෙන් ලකුණු කරගන්නවා පාපන්දු වලට කැමති ළමයි ඉන්නවා 30 දෙනෙක් ඒකත් ලකුණු කරගන්නවා ඊට පස්සේ දෙකටම අකමැති අය ඉන්නෝනේ 20 දෙනෙක් ඉන්නවා ඒ 20 අපිට එළිය ලකුණු කරගන්න පුළුවන් හරි එතකොට මොකක් හරි ක්‍රීඩාවකට කැමති ළමයි කී දෙනෙක් ඉන්නවද දැන් අකමැති 20ක් ඉන්නවා මුළු ළමයි 100යි නං මොනවා හරි එකට කැමති ළමයි ඉන්නවා 80 දෙනෙක් ආ ඒ 80 නිරූපණය කරන්නේ මේ මේ කොටසින් නේද මේ ඔක්කොගෙම හරි එතකොට අපි දන්නා මේ ඔක්කොගෙම 80ක් නිරූපණය වෙන්න ඕන හැබැයි ක්‍රිකට් වලට කැමති අය 60 දෙනෙක් ඉන්නවා පාපන්දු වලට කැමති අය ඉන්නවා 30 දෙනෙක් ඔය දෙක එකතු කරොත් ඒ කියන්නේ ක්‍රිකට් වලටයි පාපන්දු වලට මොකක් හරි එකට කැමති අය ඔක්කොම ඉන්නවා 90 හැබැයි ක්‍රීඩාවකට කැමති ළමයි ඉන්න පුළුවන් 80යි හැබැයි මෙතන එකතු කරාම 90ක් එවිත් වෙනස කීයද ඒ කියන්නේ 90ෙන් අඩු කරොත් 80 10යිනේ ආන් ඒ 10 තමයි මේ මැදට එන්නේ ඊට පස්සේ 60ෙන් 10ක් අඩු කරනවා 50යි ඒක මෙතන ලියාගත්තා 30ෙන් 10ක් අඩු කරනවා 20යි ඒක මෙතන ලියාගන්න දැන් බලන්න මේ ටික එකතු කරලා 50 එකතු කිරීම 10 එකතු කිරීම 20 උත්තරේ 80යි හරිනේ ක්‍රීඩාවකට කැමති ළමයි ඉන්නවා 80 දෙනෙක් ඒ වගේම ක්‍රිකට් වලට කැමති ළමයි ඉන්නවා 50 එකතු කිරීම 10යි ඒ කියන්නේ 60යි ඒකත් හරිනේ ඊට පස්සේ පාපන්දු වලට කැමති ළමයි ඉන්නවා 20 එකතු කිරීම 10යි 30යි ඒකත් හරිනේ හරි එතකොට ඔය විදිහට තමයි වෙන් රූප සටහන පුරවන්නේ අපි කරේ මෙච්චරයි දීලා තියෙන දත්ත මේ විදිහට මේ උඩින් අපි ලියාගත්තා මොකද හරියටම ඇතුලේ තියෙන ඒවා අපි දන්නේ නැහැ නේ දැන් මේ ඇතුලේ ලියන්නේ මේ දැන් ක්‍රිකට් නම් ක්‍රිකට් පමණක් කැමති අය තමයි මේ ඉන්නේ මේ ඉන්නේ ක්‍රිකට් සහ පාපන්දු දෙකටම කැමති ළමයි මෙතන ඉන්නේ පාපන්දු වලට විතරක් කැමති ළමයි අර ඒ විදිහට හරියටම දන්න දත්ත ටික විතරයි අපි මේක ඇතුලේ ලියන්නේ හරියටම දන්නේ නැත්නම් අපි කරන්නේ මේ විදිහට උඩින් ලියාගන්නේ එතකොට මෙතන අපි දන්නවා ක්‍රීඩාවට අකමැති ළමයි 20ක් ඉන්නවා ඒක අපිට කෙලිම ලියාගන්න පුළුවන් හරියටම දන්නවනේ ඒක ලියාගත්තට පස්සේ ක්‍රීඩාවකට කැමති ළමයි ඉන්නවා 80ක් අපිට මේක ඇසුරින් එක හොයාගන්න පුළුවන් මොකද ඔක්කොම ළමයි 100යි ක්‍රීඩාවකට අකමැති ළමයි ඉන්නවා 20ක් එහෙනම් කැමති ළමයි ඉන්නවා 80ක් එහෙනම් මේ ඔක්කොගෙම්ම නිරූපණය වෙන්න ඕනේ 80ක් හැබැයි මේවා එකතු කරාම එන්නේ ඒ කියන්නේ ක්‍රිකට් වලට කැමති ළමයි ගානයි පාපන්දු වලට කැමති ළමයි ගාන එකතු කරාම එන්නේ 90ක් එහෙනම් කොච්චරක් වෙනස්ද කියලා බැලුවා එතකොට එන්නේ 10යි. ඒ 10 දාගත්ත මැදට. ඊට පස්සේ බලනවා ක්‍රිකට් වලට කැමති 60 දෙනෙක් ඉන්නවා. මෙතන 10ක් ඉන්නවා. එහෙනම් ඉතුරු වෙන්න ඕනේ 50. මේ 50 මෙතන ලියාගත්තා. ඒ විදිහටම පාපන්දු වලට කැමති 30ක් ඉන්නවා. මෙතන 10ක් දාගත්තනේ. ඉතුරුයි 20ක්. ඒක මෙතනින් දාගත්තා. හරි. පැහැදිලිනේ. දැන් එතකොට මේ මෙතන 60යි මෙතන 30යි ආවේ කොහොමද? ක්‍රිකට් වලට කැමති ළමයින්ට අත උස්සන්න කියපුවාම මේ පාපන්දු වලට කැමති අය කැමති සහ ක්‍රිකට් වලටත් කැමති ළමයි ඒ 10 දෙනාත් අත උස්සලා තියෙනවා. ඒකයි ඒ මෙහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ පාපන්දු වලට කැමති ළමයින්ට අත උස්සන්න කියපුවාම මේ ක්‍රිකට් සහ පාපන්දු දෙකටම කැමති ළමයින්ට අත උස්සලා තියෙනවා. ඒකයි මෙතන 30ක් ආවේ. ඒකයි මේ දෙක එකතු කරාම ආවේ 90ක්. හැබැයි ළමයි ඉන්න පුළුවන් 80යි. ඒ 10ක වෙනස ආවේ ওই ප්‍රශ්නේ හින්දා. එතකොට අපි කරන්නේ කොච්චරක් වෙනස්ද කියලා බලමු. ඒක දාගත්තා මැදට. ඊට පස්සේ මේ දන්න දත්ත වලින් ඉතුරු ටික පුරවගත්තා. හරි. තේරෙනවා ඒක කරන විදිහ. මොන හරි ගැටලුවක් තියෙනවා.
ඊළඟට මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් සම්භාවිතාව සම්බන්ධ. උදාහරණයක් විදිහට පාසලේ ළමයි 100න් අහඹු ලෙස ළමයෙක් තෝරගන්නවා. ඒ ළමයා මේ ක්‍රිකට් වලට කැමති ළමයෙක් වීමේ සම්භාවිතාව. ක්‍රිකට් වලට කැමති ළමයෙක් වීමේ සම්භාවිතාව. ක්‍රිකට් වලට කැමති ළමයි ඔක්කොම ඉන්නවා 60 දෙනෙක්. එතකොට ඒකේ මේ මුල් ළමයි සංඛ්‍යාව 100යි. 100න් 60යි. ඊට පස්සේ පාපන්දු වලට කැමති ළමයි ගත්තාම 10 20යි. ඒ කියන්නේ මේ කොටසනේ. ඔක්කොම ළමයි ඉන්නවා 30ක්. ඊට පස්සේ ඔක්කොම ළමයි 100යි. පාපන්දු වලට කැමති ළමයි 30යි. ඔක්කොම ළමයි 100යි. එතකොට සම්භාවිතාව වෙන්නේ 100න් 30යි. මේක සුළු කරගත්ත හැකි. මෙතන 5න් 3යි. මෙතන 10න් 3යි. ඊට පස්සේ මෙහෙම අහන්නත් පුළුවන්. ක්‍රිකට් සහ පාපන්දු කියන දෙකටම කැමති ළමයි සංඛ්‍යාව මේ දෙකටම කැමති ළමයෙක් වීමේ සම්භාවිතාව. එතකොට එහෙම ළමයි 10ක් ඉන්නවා. ඔක්කොම ළමයි 100ක් ඉන්නවා. එතකොට සම්භාවිතාව වෙන්නේ 100න් 10යි. يعني 10න් එකයි. හරි. ওই විදිහට තමයි මේ වෙන් රූප ඇසුරින් ගණන් හදන්නේ. ඒකේ මොනවා හරි තේරෙන්නේ නැද්ද දැක් තියෙනවා. ගැටලෙන් දැනක් හරි මොක් හරි ගැටලුවක් තියෙනවා. අවුදා. හරි මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. අපි ඒකේ ප්‍රශ්න වලට හරි මේකේ දෙවෙනි ප්‍රශ්න කරා.
හරි මම හිතනවා ඒක මේ වෙලා තියෙන්නේ නැති කියලා. මේ බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. එක්තරා සමීක්ෂණයකට සහභාගී වූ 200 දෙනෙකු අතරින් يعني මෙතන තියෙන 200 A B හා C නම් රූපවාහිනී නාලිකා තුන නැරඹීම පිළිබඳ ලබා දුන් තොරතුරු ඇසුරින් අඳින ලද අසම්පූර්ණ වෙන් රූප සටහන පහක් දැක්වේ. A නාලිකාව තියෙනවා, B නාලිකාව තියෙනවා, C තියෙනවා. ඔය තමයි තියෙන්නේ. පළවෙනි කොටස රූපේ අඳුරු කර ඇති පෙදෙස වචනයෙන් විස්තර කරන්න. අඳුරු කරලා තියෙනවා ඒ නාලිකාවට අයත් කොටස. හැබැයි ඒ විතරක් නෙමෙයි මේ සී නාලිකාවක් තියෙනවා. සී නාලිකාව ඇතුලේ තමයි මේ ඒවල එක ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය තියෙන්නේ ඒ හා සී පමණක්. සෝරි ඒ හා සී. ඒ හා සී පමණක් නරඹන පිරිස. ඊට පස්සේ දෙවෙනි කොටස. බී නාලිකාව නරඹන සංඛ්‍යාව 50 නම් නාලිකා තුනම නරඹන සංඛ්‍යාව සොයන්න. බී නරඹන කට්ටිය ඉන්නවලු 50. ඒ කියන්නේ මෙතන 50. හැබැයි අපි දන්නවා බී හා සී නරඹනයි. ඒ කියන්නේ මේ මේ කොටස 35යි. එහෙනම් 50න් 35 අඩු කරොත් 50න් අඩු කරනවා 35. ඒක උත්තර වෙනවා 15. ආයේ 15 එන්න ඕනේ නේද මෙතෙන්? මොකද එතකොට නොවේ දෙක එකතු කරාම 50 එන්නේ. බී නාලිකාව නරඹන සංඛ්‍යාව 50 නම් නාලිකා තුනම නරඹන සංඛ්‍යාව. තුනම නරඹනවා කියන්නේ මේ මැද දින කට්ටිය. මේ මේ කොටස. ඒත් නරඹනවා, බීත් නරඹනවා, සීත් නරඹනවා. එතකොට උත්තර එන්නේ 15යි. ඊට පස්සේ තුන්වෙනි කොටස. ඒ බී හා සී නාලිකා තුනෙන් එකක්වත් නරඹන්නේ නැති පිරිස 80 නම් සී නාලිකාව නරඹන පිරිස කොපමණද? හරි ඔය තුන එකක්වත් නරඹන්නේ නැහැ. ඒ කියන්නේ 80 ඉන්න ඕනේ මේ එළියේ. C ගෙන් එළියේ. එතකොට ওই C ගේ ඇතුලේ ඉන්න ඕනේ ඔක්කොම 200න් අඩු වෙන්න ඕනේ 80ක්. ඒ කියන්නේ 120ක්. ඒ කියන්නේ මේක ඇතුලේ ඉන්න ඕනේ 120ක්. හරි ප්‍රශ්නේ අහන්නේ C නාලිකාව නරඹන පිරිස. හරි C නරඹනවා ඒ කියන්නේ 120ක්. ඊට පස්සේ ඒ නාලිකාව නරඹන පිරිස 65 නම් ඒ නරඹනවා 65ක්. මෙතන 15ක් තියෙනවා. ඒ කියන්නේ ඒ එහා සී නරඹනවා 50ක්. එනවා නේද ඒක? මෙතන 50යි. මෙතන තියෙන්නේ 65. මේ 65 තමයි ලියුවේ. මෙම නාලිකාවන් අතරින් එක් නාලිකාවක් පමණක් නරඹන පිරිස. ඒ නාලිකාව නරඹන පිරිස 65 නම් මෙම නාලිකාවන් අතරින් එක් නාලිකාවක් පමණක් නරඹන පිරිස. එකක් විතරක් නරඹනවා කියන්නේ. දැන් මෙතන තියෙනවා 50. ඒ 50 අදහස තමයි ඒ හා සී නරඹනවා කියන එක. මේ 15 අදහස තමයි තුනම නරඹන පිරිස. මේ 35 අදහස තමයි B හා සී නරඹන පිරිස. එහෙනම් එකක් විතර නරඹනවා කියන්නේ මේ 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 කැල වෙන්න ඕනේ. ඒක විතරනේ ඔය සී විතරක් නරඹන කොටස නේ තියෙන්නේ. ඒ නරඹන කට්ටිය අනිවාර්යෙන් සීත් නරඹනවා. බී නරඹන කට්ටිය අනිවාර්යෙන් සීත් නරඹනවා. ඒ කියන්නේ මේ සී ඇතුලේනේ මේ තියෙන්නේ. එහෙනම් එකක් විතර නරඹනවා කියන්නේ සී විතර නරඹන පිරිස නේ අහන්නේ. දැන් බලන්න ඕනේ මේ සී නරඹන කට්ටිය ඉන්නවා 120ක්. සී විතරක් නරඹන කට්ටිය අහන්නේ. එහෙනම් 120න් අඩු කරන්න ඕනේ මේ මේක ඇතුලේ තියෙන කොටස. ඒ කියන්නේ 50 එකතු කරන්න ඕනේ 15ට, ඒක එකතු කරන්න ඕනේ 35ට. එතකොට එනවා මේ ඇතුලේ කොටස. එතකොට උත්තරේ දිල වෙනවා 50යි 15යි කියන්නේ 65යි. 65යි 5යි කියන්නේ 70යි. 70යි 30යි කියන්නේ 100යි. ඇතුලේ ඉන්නවා 100යි. 100 නරඹනවා 120ක්. අනිත් කැනලුත් නරඹන කට්ටිය ඉන්නවා 100ක්. එහෙනම් 100 පමණක් නරඹන කට්ටිය ඉන්නවා 20ක්. ඊගා මෙතන එන්න ඕනේ 20. පස්වෙනි කොටස. ඒ නාලිකාව පමණක් නරඹන දෙදෙනෙක් සිටින බව පසුව අනාවරණය වූයේ නම් නිවැරදි වෙන් රූප සටහනක් ඇඳ අදාළ තොරතුරු වෙන් රූප සටහන තුන ලියා දක්වන්න.
එතකොට දැන් එන්න ඕනේ මෙහෙම. මේක C C ඇතුලේ B A කියන එක නේද දැන් එන්න ඕනේ ඕකෙන් එළිය. මේ තියෙන්නේ A මේ තියෙන්නේ C මේ තියෙන්නේ B. දැන් කියනවා A විතරක් නරඹන කට්ටිය දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට නාලිකා තුනම නරඹනවා 15ක්. ඊට පස්සේ BC නරඹනවා 35ක්. C විතරක් නරඹනවා 20ක්. එතකොට මෙතන තිබ්බා 50ක්. 50න් දෙන්නෙක් A විතරක් නරඹන. එහෙනම් මෙතන ඉන්න ඕනේ 48ක්. يعني AC නරඹන කට්ටිය දැන් ඉන්නවා 48ක්. එතන වෙනස්ුනේ. එතකොට එළි ඉන්නවා 80ක්. ඔහොම තමයි ඒක ඇඳෙන්නේ. හරි තේරුණනේ ඒක මොන හරි ගැටලුවක් තියෙනවද? මේ බී කොටස කරා මේකේ පොඩි සංකේත වර්ගයක් තියෙනවා මම කියන්නම්. මේ සංකේතයෙන් අදහස් කරන්නේ සර්වත්‍ර කුලකේ, يعني අපි දැන් අර පාසල උදාහරණ ගත්ත එකේ පාසලේ ඉන්න ළමයි ගන්න, يعني මුළු එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. එතකොට ඒකේ අවයව ලියන්න කියලා කියන්නේ. එතකොට මේ දැන් මේ මේකේ හිටිරනම් මේ ලොකු කුලකේ තියෙන ඔක්කොම අවයව ටික ලියන්න ඕනේ. يعني ලොකු කුලකේ දැන් මේ ඇතුලේ තියෙන ඒවත් එක්ක මුළු ඔක්කොම අවයව ටික ලියවෙන්න ඕනේ සර්වත්‍ර කුලකේට. ඊට පස්සේ මේ සංකේතයෙන් කියවෙන්නේ මේලේ. මේලේ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් A B කියලා කුලක දෙයක් තිබ්බොත් A මේල B කියන එකේ අදහස තමයි මේ ඔක්කොම අවයව A සහ B ට අයිති ඔක්කොම ඒවා. ඊට පස්සේ මේකේ අදහස තමයි ඡේදනය. එතකොට ඒකේ අදහස වෙන්නේ A සහ B ට පමණක් අයිති. ඒ කියන්නේ අර පොදු කොටස. A සහ B දෙකටම අයිති පොදු කොටස. පොදු කොටස. මේක ඔක්කොම. මේ දෙකෙන් කියවෙන්නේ ඒ ඔක්කොම කියන්නේ අවයව දෙකම. මේ ඡේදයෙන් කියවෙන්නේ මේ දෙකට පොදු ඒවා. ඊට පස්සේ මේ දැන් මේ කියන්නේ අනුපූරකය. මේ ඩෑෂ් කියන එකේ අදහස මේ අනුපූරකය. ඒකේ ඇන්දොත් එන්නේ මෙහෙම. අනුපූරකයේ අදහස තමයි නොවන කොටස. ඒ කියන්නේ මේක හැටියට නම් A නොවන ඒවා. මේ කොටසේ. ඒකෙන් එළිය තියෙන ටික. මේක තමයි ඒකේ අදහස. හරි. ওই ටික තමයි තියෙන්නේ. කරන් බලන්න මේ කොටස.
තරම් වෙලා ඇති වෙන්නේ කියලා. එතකොට මේකේ පළවෙනි කොටස සරත්තර කුඩේ ඒකේ අවයව ටික ලියන්න කියන්නේ. එතකොට කුලකයක් විදිහට දක්වන්න. එක තියෙනවා 3 4 5 6 7 9 තියෙනවා. බිඳුවක් තියෙනවා. ඒ ටික ඊට පස්සේ A මේල B. ඒ කියන්නේ මේ 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 කොටස. අවයව තියෙනවා 4 1 9 3 7 5. ওই ටික. ඊට පස්සේ ඒ ඡේදන b ගේ ඩෑෂ් ඒ කියන්නේ අනුපූරකය. ඒ ඡේදන b කියන්නේ මේක. ඒකේ අනුපූරකය කියන්නේ එයා නොවන අනිත් සියල්ල. ඒ කියන්නේ මම මේකට උත්තර ලියන්න. 4 තියෙනවා, 6 තියෙනවා, 3 තියෙනවා, 7 තියෙනවා, 5 තියෙනවා, බිංදුව තියෙනවා. මේ මෙයත් අයිති. හරි. හෙටිය. ඊට පස්සේ මෙයා යටි ලියන්න. A මේල B. ඒ කියන්නේ මේ ඔක්කොම ඡේදනය වෙන්න ඕනේ A ඡේදන B ගේ අනුපූරකය. A ඡේදන B කියන්නේ මෙයා වෙන පාටකින් දාන්න. A ඡේදන B කියන්නේ මෙයා ඒක නොවන අනිත් සියල්ල. ඒ කියන්නේ පාට වෙන්න ඕනේ මේ මේ ඔක්කොම මුලින් තිබ්බේ ඒ මේල බීනේ. එතකොට මේ ඔක්කොම ටික. දැන් ඔය ඉරිකෑලි දෙකම තියෙන කොටස. ඒ කියන්නේ උත්තරේ විදිහට තියෙනවා 4 තියෙනවා. මැද කොටස නැහැ. මේ මේ කොටස නැහැ. ඒක කහපාටේ නැහැ. 3 7 5. මේ මේවත් නැහැ. මොකද නිල් පාටේ ඉරි නැහැ. તો ඔක තමයි උත්තරේ. තේරෙනවද ඒක? අවුල නැහැ. පස්සේ ප්‍රශ්න එක මේක මේ මෙතන තියෙන 12 නොසලකාගෙන එක ඕනේ නැහැ.
වෙලා ඇති වෙන්නේ කියලා හිතනවා. බලමු ප්‍රශ්න වලදී. ළමුන් 60 දෙනෙක් පමණක් සිටින එක්තරා ළමා ක්‍රීඩා සමාජයක පාපන්දු ක්‍රීඩාවෙහි යෙදෙන ළමුන් 18 ට. ඔක්කොම 60ක් ඉන්නවා. ඒකෙන් පාපන්දු ක්‍රීඩාවේ ඉන්නවා 18ක්. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ළමුන් 40ක් සිටින අතර ඉන් 25 දෙනෙක් පිරිමි ළමයි වෙනවා. දැන් මේ පිරිමි ළමයි කියලා මෙතන දීලා තියෙනවා. හැබැයි පිරිමි ළමයින්ට කුලකයක් නැහැ. දැන් පෙන්ලා තියෙන්නේ ගැහැණු ළමයි කුලකයක්. ඒකේ අදහස මොකද්ද? ගැහැණු ළමයි කුලකේ මේක නම් ඒකෙන් එළිය තියෙන ඔක්කොම මොකද වෙන්නේ? ඔක්කොම පිරිමි ළමයි වෙන්න එපා. ඒක ඔය එළිය නිරූපණය කරලා තියෙන ඔක්කොම පිරිමි ළමයි. තේරෙනවද? එතකොට මේක කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ළමුන් 40ක් සිටින අතරින් 25 දෙනෙක් පිරිමි ළමයි වෙනවා. ක්‍රිකට් සෙල්ලම් කරනවා මේ සෙට් එක. ඒකෙන් 25 දෙනෙක් පිරිමි ළමයි. ඒ කියන්නේ මේ කොටස 25. ඒ කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන 25 දෙනා ළමයි හත් ක්‍රිකට් ක්‍රීඩා වේදන ළමයි 40ක් සිටින අතරින් 25 දෙනෙක් පිරිමි ළමයි. එතකොට මේක තමයි පිරිමි ළමයි සෙට් එක. එහෙනම් ගෑනු ළමයි සෙට් එක ගත්තහින් 40න් 25ක් අඩු කරලා. ඒ කියන්නේ 15යි. ඒ 15 තියෙන්නේ මෙතන. ඒ කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන ගෑනු ළමයි සංඛ්‍යාව 15යි. මේ ක්‍රිකට් ක්‍රීඩා වේදන ළමුන් 40 කියලා නේ කියන්නේ. ඒ 40න් 25ක් තමයි පිරිමි ළමයි. එහෙනම් 15ක් ගැහැණු ළමයි. ඒකෙන් නෝනේ මෙතෙන්ට. හරි ඊළඟට වෙන් රූප සටහන උත්තර පත්‍රයේ පිටවත් කරගෙන එහි එක් එක් දෙසට දාලා අවය සංඛ්‍යා සපයන් කරමින් පහ දෙකෙන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන කියනවා. දැන් අපි දන්නවා මේ කොටස يعني මේකයි මේකයි ඒක එකතුව 25යි. මෙතන 25යි මෙතන sorry එහෙම නෑ මේ මෙහෙම හරි මේක කියනවා පාපන්දු ක්‍රීඩාවේ දෙනවා ළමයි 18ක් ඒ කියන්නේ මෙතන 18යි. එතකොට මේ ඔක්කොගේම එකතු ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතන මේ 15 ගන්න බෑ. ක්‍රිකට් ක්‍රීඩාව යෙදෙනවා 40ක්. පාපන්දු ක්‍රීඩාව යෙදෙනවා 18ක්. ඒ දෙකේ එකතුව 58යි. ඒ කියන්නේ මේ ඔක්කොගේම එකතුව 58ක් වෙන්න ඕනේ. මෙතන කියනවා පාපන්දු ක්‍රීඩාවේ 18යි. ක්‍රිකට් ක්‍රීඩාවේ 40යි. ඔය සෙට් එකේ එකතුව 58ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන දත්තයක් මෙදීනවා නේද පුළුවන්. මේකේ අපේ ඉස්සරහට යද්දි මේ විසඳන්න පුළුවන් ප්‍රශ්නේ. මේ දැනට මේ ඔක්කොම විසඳන්න බෑ. ඒ කියන්නේ අපි මෙතන 15 හොයාගත්තානේ. පළවෙනි කොටසේදී අහන්නේ ක්‍රිකට් ක්‍රීඩා වේදන ගැහැණු ළමයි ගණන. එතකොට 15යි කියලා හොයාගත්තා. දෙවෙනි කොටසේ ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන නම් පාපන්දු ක්‍රීඩාවෙහි නොයෙදෙන ළමයි ගන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන නමුත් පාපන්දු ක්‍රීඩාවෙහි නොයෙදෙන ළමයි ගන්න 30යි. ඒ කියන්නේ මෙතන 30යි.
මේ කොටස මේක තමයි තිය ඉගැන ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නේ එතකොට ගැහැණුම පිරිමිණමයි දෙකම ඉන්නවා එතකොට මේ මුළු කොටස 30යි ඒකෙන් ගැහැණු ළමයි ඉන්නව 15ක් එහෙනම් පිරිමි ළමයිත් ඉන්නව 15ක් ඒ කියන්නේ එතන ඇතුළේ ඉන්න ඕනේ 15යි දැන් අපි දන්නවා මුළු එක 40යි ක්‍රිකට් සෙල්ලම් කරන 40ක් ඉන්නවා ඒකෙන් මෙතන 30යි මේ 15යි 15යි 30යි එහෙනම් ඉතුරු වෙනවා 10යි ඒ 10 මෙතෙන්ට එන්න ඕනේ ඊට පස්සේ පාපන්දු ක්‍රීඩාවේ දෙනවා 18ක් මෙතන 10ක් ඉන්නවා එහෙනම් ඉතුරුයි 8ක් හරි ඔය විදිහ තමයි ඒක පුරවන්නේ දෙවෙනි කොටස යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන නමුත් පාපන්දු ක්‍රීඩාවේ නොයෙදෙන ළමයි ගන්න තියන්නම් ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ළමයි ගන්න ක්‍රීඩා දෙකෙහිම යෙදෙනවා 10 දෙනෙක් මේ කොටස යන්නේ දෙකේ මෙදෙන කොටසනේ ඊට පස්සේ තුන මෙම ක්‍රීඩා දෙකෙන් එක එක්කුවත් නොයෙදෙන පිරිමි ළමයි ගණනත් ගැහැණු ළමයි ගණන සමාන නම් ක්‍රීඩා සමාජයේ සිටින ගැහැණු ළමයි ගණන ඒ කියන්නේ දැන් කිසිම ක්‍රීඩාවක් කරන්නේ නැති ගැහැණු ළමයි ගණන ඒ කියන්නේ මේ කොටසනේ ඊට පස්සේ කිසිම ක්‍රීඩාවක් කරන්නේ නැති පිරිමි ළමයි ගණන දැන් ගැහැණු ළමයි නම් මේක ඇතුළේ ඉන්නේ පිරිමි ළමයි තමයි එළියේ ඉන්නේ ඒ රවුමින් එළියේ ඉන්නේ තෝරේකින් කිසිම ක්‍රීඩාවක් කරන්නේ නැහැ කියන්නේ මේ මෙතන එළියේ ඉන්න කොටස. ඒ කොටස් දෙක සමානයිලු. එතකොට දැන් මං කියොත් එහෙම මෙතන ඉන්නේ x කියලා. එහෙනම් එළියෙත් ඉන්නේ x. දැන් අපි බලමු මේ ඔක්කොගේම එකතු. මොකද එකතු 60ක් වෙන්නේ බලන්න. දැන් මෙතන x මෙතන 15යි මේ 15යි මෙතන 10යි මෙතන 8යි. ඊට පස්සේ ආයෙ එළියේ x. ඔය එකතු සමාන වෙන්න ඕනේ 60. එතකොට මේරි එකතු කරොත් 15යි 15යි 30යි මේ 10යි 40යි මේ 8යි 48යි. 2x දන 48 සමානයි 60යි. එතකොට 2x සමානයි 60න් අඩු වෙනවා 48. එතකොට උත්තරේ ඉන්නේ 12යි. x සමානයි 6. ඒ කියන්නේ දැන් ගැහැණු ළමයි ගන්න පිරිමි ළමයි ගන්න සමානයි නේ. ගැහැණු ළමයි ගන්න 6යි. දැන් අපි මෙතන 6 6 කියලා දාගත්තා. හරි ඊට පස්සේ අහනවා වෙන් රූපයේ අඳුරු කර දක්වා ඇති ප්‍රදේශයේ කුලක අංකණය ලියා දක්වන්න කියලා. කුලක අංකණය තමයි අර මේ මේලේ ඡේදනයේ අනුපූරකේ අන් ඒව දාලි. එහෙම. එතකොට මේකේ දීලා තියෙනවා G C F. එතකොට ওই ටික පාවිච්චි කරලා මේ අඳුර කරපු කොටස ලියන්න ඕන. හරි. එතකොට මේක අපිට ගත්ත හැකි C C කිව්වොත් මේ ඔක්කොම අපි ඔක්කොගෙම අයින් කළා දාමු මේ මේ කොටස. කියන්නේ මේ කොටස අපිට ලියාගත්ත හැකි G මේල C මේක ගත්ත හැකි F sorry මේ G ඡේදන C මෙතන F ඡේදන C ඉතින් මේ කොටසනේ අපිට මේක මෙහෙම හිතේ මේ කොටසේ මේ මොකද මේලේ අනුපූරකය දැන් අපිට මේ පාඩ කරපු කොටස ගත්ත හැකි මෙහෙම
जी मेल एफ के लगाते हैं कि तो पाठ कर कोटा से नहीं ए के अनुपूर के ठीक है ना मेगा ये तो कोटा इन्हीं बी में ओक्को मरी है वो कोल पार्टी ईट पास से छेद नहीं करना सीव यानी मैं आव छेद नहीं कर तो कोटा रहा जब मैं तो कोलापार्टी का ही कोलापार्टी ने मेटी करी एक कटाई में सी टाई आई थी और पौधु प्रदेश है ये यानी बी मैं कोटा सा यार उड़ीन पाठ कला दिन बोल रहा ඒක නෝ මේ මේ ඒක තේරෙන්නේ ණය කරන්න මුලින් ගත්තේ මේ මේ කොටස් දෙක ඒක අපිට ගන්න හැකි g මේල f කියලා එයාගේ අනුපූරක ඒ කියන්නේ එයාගෙන් එළිය තියෙන ටික ඒ ටික ලියාගත්තා a නේ කෙනා ඡේදනය කළා c ට दिखटम पुद प्रदेश दिखट पी मेटी तेरने गरल वाड मे अदर पे मनोहरी गडल तीना मनोहरी अंदारी मनोहरी तेरे दी मनोहरी तीन हम चटे दाने मैके उनके हाँ